දිවි පූජාව ඔප්පු කිරීමට විශේෂයෙන්ම අද මාසයේ අන්තිම සෙනසුරාදා දිනය. ඒ වගේම අපි විශේෂයෙන්ම සුදෝ සභා මාතාව ලස්සන මංගල්‍යය සමුණු ලබනවා. සීමොන් සහ සුදෝ ජූඩ් අපෝසුතුමන්ලාගේ මංගල්‍යය විශේෂයෙන්ම බලාපොරොත්තු සුමුවන්ගේ බලාපොරොත්තු වශයෙන් පිහිටවන සාන්තුරය වශයෙන් විශේෂයෙන්ම ජූඩ් තදේවුස් අපෝසුතුමාව හඳුන්වනු ලබනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු සුම්වෙච්ච අවස්ථාවල පිහිට ආශිර්වාදය ඒ හැම දෙයක්ම ජූඩ් තදේවුස් අපෝසුතුමාගේ පිහිට මධ්‍යස්ථකම තුළ විශේෂයෙන්ම පිහිට ලැබීම උන්වහන්සේගේ ඒ ජීවිතය තුළ විශේෂයෙන්ම ලොකු භාග්‍යයක් ලබනවා. ඒ තමයි යේසු ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ පළවෙනි ශ්‍රාවකයන් 12 දෙනා තෝරා ගැනීමේදී ජූඩ් තදේවුස් අපෝස්තුතුමා වගේම සීමෝන් අපෝස්තුතුමාව පළවෙනි ශ්‍රාවකයන් හැටියට අපෝස්තුවරුන් එහෙමත් නැත්නම් පේරිතයන් වශයෙන් ඔවුන්ව තෝරාගනු ලබනවා. අද සුදෝ සුවිශේෂය තුළ පැහැදිලිව එය ප්‍රකාශයට පත්වෙනවා. අපි සියදනාම ඒ ලස්සන උතුම් මංගල්‍යය මෙලෙස සමරන්නට සූදානම් වෙමු. පියාණන් වහන්සේගෙන්ද පුත්‍රයන් වහන්සේගෙන්ද ශුදාත්මයන් වහන්සේගෙන්ද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ශුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, මෙම දිව්‍ය අභිරහස් පිළිවෙත සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපගේ පව් පිළිගනිමු. සර්වබලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරිනි ඔබද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අදපසු කිරීමෙන් මා බොහෝසේ පව් කළමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්නේ මරියතුමියගෙන්ද සියලු සුර දූතයන්ගෙන් හා ශිරවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරිනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මේ අවන්තව ඉල්ලා සිටිමි. සර්වධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සලා ජීවනයේට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අතී උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමේද මිහි පිට සුදිද්දණන් හට සාමේද වේවා. දෙවි සමිදානී ස්වාගී රජානනී සර්වබලධාරී දෙවි පියාණනි අපි වහන්සේට ප්‍රශංසා කරමු. ඔබවහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබවහන්සේට වන්දනා කරමු. ඔබවහන්සේගේ මහිමය පළ කරමු. ඔබවහන්සේගේ අතිමහත් මහිමය නිසා අපි ඔබවහන්සේට තුති පුදමු. ඒකනාට පුත්‍රෝ ජේසු ක්‍රිස්තුනි දෙවි සමිදායනි දේව බැටළු පෝතකයාණනි පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි ලොවේ පවන වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පවන වහන්සේ අපගේ ඇදුම පිණිගත මැනව, පියාණන්ගේ දකුණු පසේ වැඩසිටින වහන්සේ අපට කරුණා කළ මැනව, මග්නිසාදයත් සුදාත්මයන් සමග දෙපියාණන් වහන්සේගේ මහිමෙහි එක් වැඩවසන්නා වූ ජේසු සමිදානනි ඒකම ශුදෝතයන් වහන්සේ වහන්සේමය, ඒකම සමිදානන් වහන්සේ වහන්සේමය, ඒකම අති උත්කෘෂ්ඨතයන් වහන්සේ වහන්සේමය,
ආමෙන්. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී වහන්සේ, ඔබගේ භාග්‍යවත් අපෝසුතුමන් මගින් අපට වහන්සේගේ ශ්‍රී නාමය දැනගන්නට සැලැස්සූසේක් වේද? භාග්‍යවත් සීමොන් සහ ජුඩ් අපෝසුතුමන්ගේ මධ්‍යස්සකමින් ඔබ කෙරේ විශ්වාස කරන්නන් නිතර වර්ධනය වී ඔබහන්සේගේ ජනතාවන ශුදෝ සභාවට එක්වන පිණිස අප කරන යාඥා ඇසුව මැනව මේකීද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වඩිවන්න. පාවුලතුමන් විසින් එපේසුවරුන්ට නියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුත් වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල ඒකාබද්ධව ශුද්ධ මන්දිරයක්සේ වර්ධනය වන්නේය. එබැවින් ඔබ තවත් විදේශිකයෙකුවත් ආගන්තුකයෙකුවත් නොව සුද්ධවන්තයෙක් සමග සහකාර පුරවැසියෝද දෙවියන් වහන්සේගේ පවුලේ දූ දරුවෝද වෙති. ඔබ අපෝස්තුලවරයන්ගේද දිවැසිවරයන්ගේද අතිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. එහි කොනේ ප්‍රධාන ගලනම් ක්‍රිස්තුස් වහන්සේමය. උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල ඒකාබද්ධව සමිදානන් වහන්සේ තුල ශුද්ධ මන්දිරයක්සේ වර්ධනය වන්නේය. උන්වහන්සේ තුල ඔබත් ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක්කොට ගොඩනගනු ලැබේ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සමිදු වදන් ලොව පුරා පැතිර යන්නේය. සමිදු වදන් ලොව පුරා පැතිර යන්නේය. අහස්තලයේ දෙවි මහිමය ප්‍රකාශ කරන්නේය. ගුවන්තලයේ තුමන්ගේ අත්කම් විදහා පහන්නේය. ඔබගේ පිළිතුර සමිදු වදන් ලොව පුරා පැතිර යන්නේය. එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේය. එක් රායක් තව රායකටම පවසන්නේය. ඔබගේ පිළිතුර සමිදු වදන් ලොව පුරා පැතිර යන්නේය. කතාවක් වදනක් කිසියම් හඬක් ඇසෙන්නේ නැතිවද ඒ පණිවිඩයේ ලොව පුරා පැතිර යන්නේය. ඔබගේ පිළිතුර සමිදු වදන් ලොව පුරා පැතිර යන්නේය. සුපුවත් ජයනද. Hallelujah, 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 Hallelujah. Devi Swamini, api obata prasansa karamu. ඔබ ලෝකාග්‍ර ස්වාමීන් බව ප්‍රකාශ කරමු. ප්‍රතාපවත් අපෝස්තුළු පිරිස ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරති. ස
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුදලෝක්තුමාගේ සුදෝ සුවිශේෂී උපුටාගත් කොටසකි සමිදානනී වහන්සේට මහිමිය වේවා තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රැය ගෙවූසේක. පහන් වූ කල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා ඔවුන් අතරින් දොළොස් දෙනෙකු තෝරාගෙන ඔවුන්ට පිරිතයෝ යයි නම් තැබූසේක. ඔහෝ කරුදයත් උන්වහන්සේ විසින් පේදුරුයයි නම් කරන ලද සීමෝන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩ්‍රූද ජාකොබ් සහ ජොහාම්ද පිලිප් සහ බාර්තලමෙව්ද මතෙව් සහ තෝමස්ද අල්පේවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදීයයි නම්ලත් සීමොන්ද ජාකොබ්ගේ පුත් යුදස්ද සහ පසුව ද්‍රෝහියාවු යුදාස්කාරියොත්ද යන මොහුයෝය. උන්වහන්සේ ඔවුන් සමග කන්දින් බැස තැනිතලා බිමකට නැවතී සිටිස්සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක්ද මුළු යුදයෙන් සහ ජෙරුසලමනුත් තීරී හා සිදෝනෙහි මුහුදු කරයනුත් උන්වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවා ගන්නට ආ බොහෝ දිනෙක් එහි වූ අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූ සුව කරනු ලැබූහ. උන්වහන්සේ කෙරෙන් අනුහසනික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින් මුළු සමූහයා උන්වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ. සමිදාන් වහන්සේගේ ගැලීම් දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩිවන්න. මා පියාදර සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ තමන්ගේ ගෝලයන්ව තෝරා ගන්නට ඉස්සල්ලා විශේෂිත වූ කාර්යයක් කරා. ඒ තමා මුළු රැයක්ම අබ්බා තාත්තත් එක්ක ලොකු ගනුදෙනුවක් කරා. ලොකු කාර්යභාරයක් සුදෝ සභාව ඉස්සරහට ගෙනියන්නට, විශේෂයෙන්ම ගෝලයන් 12 දෙනෙක්ව තෝරගන්නට ඉස්සල්ලා ජේසු ලස්සන දෙයක් කරා. ඒ තමා අබ්බා තාත්තත් එක්ක මුළු රැයක්ම කතා කළා, යාඥා කරා. මා පියාදර සහෝදර සහෝදරියනි, ඔබගේ මගේ ජීවිතය තුළ අපි විශේෂයෙන්ම වැදගත්ම තැන තමා පළවෙනි තැන දෙන්න ඕනා දෙවියන් වහන්සේට කියන එක ජේසුස් ස්වාමින් වහන්සේගේ ජීවිතාදර්ශයෙන්ම පෙන්නවා. හැම වැදගත් වැඩක්ම හැම දෙයක්ම කරන්න ඉස්සල්ලා උන්වහන්සේ අබ්බා තාත්තත් එක්ක තමා කතා කරලා හැම වැඩක්ම පටන් ගත්තේ. එන ඔබගේ මගේ ජීවිතය තුළත් මෙන්න මේ දේ ඉතාමත් වැදගත්. ඒ තමා හැම වැඩක්ම පටන් ගන්න ඉස්සල්ලා ජේසුත් එක්ක කතා කරලා යාඥාව තුළ හැම දෙයක්ම බාර කරලා පටන් ගන්න එක. මූලික තැන දෙවියන් වහන්සේට දෙන්නට ඕන කියන එක අපි හැමෝම මතකයේ තබා ගන්නට ඕන. උන්වහන්සේ අද ගෝලයන් 12 දෙනෙකු තෝරා පත් කර ගන්න තරම් ඒ මහත් වූ කාර්යභාරය කරන්නට ඉස්සල්ලා දෙවියන් වහන්සේගෙන් ඒ හැම දෙයක්ම අහන්නේ. ඇයි ඒ මූලික තැන දෙන්න ඕන දෙවියන් වහන්සේට කියන එක ජේසුස් ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නා. අපිටත් එසේම කරන්න කියලා උන්වහන්සේ අද ආරාධනා කරනවා. අද මුළු විශ්වීය සභාව තුළම ලස්සන මංගල්‍යයක් සමුණු ලබනවා. ඒ තමයි සුදවර සීමොන් සහ ජූත් තදේවුස් අපෝස්තුමන්. විශේෂයෙන්ම ජූත් තදේවුස් අපෝස්තුමන්ගේ ජීවිත කතාව තුළ
උන්වහන්සේට වාසනාව ලැබුණා. ජේසුස් ස්වාමීන් වහන්සේ මුලින්ම තෝරපු ගෝලයන් 12 දෙනාගේ එක්කෙනෙක් වන්නට. අපි විශේෂයෙන්ම ලංකාව තුළ ජූත් තදේවුස් අපෝස්තුමාගේ ඒ විශේෂයෙන්ම ජූත් මුනිතුමාගේ බැතිය නුවාන බැතිය අපි විශේෂයෙන්ම උන්වහන්සේගේ බලවන්ත මධ්‍යස්සකම අපි විශේෂයෙන්ම අයදිනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු සුන් වූවන්ගේ බලාපොරොත්තුව වශයෙන් උන්වහන්සේව හඳුන්ව ලබනවා. උන්වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ඥාතිවරයෙක් බවට පත් වෙනවා. ඔබ ශුද්ධවර ජූත් තදේවුස් අපෝස්තුමාගේ ප්‍රතිමාව දිහා බැලුවොත් උන්වහන්සේගේ එක් අතක පොල්ලක් තිබෙනවා. මොකද්ද මේකෙන් සංකේතවත් වෙන්නේ? ඒ තමා උන්වහන්සේ තමන්ගේ දූතකාරය කරගෙන ගියාම උන්වහන්සේට සිය ජීවිතයෙන් පූජාවෙන්නට සිද්ධ වෙනවා. පූජාවන්නේ කොහොමද? අර පොළු මුගුරු වලින් පහර දීලා තමා උන්වහන්සේ තමන්ගේ ජීවිත පූජාව සිදු කරන්නේ. ඒ සංකේතයක් වශයෙන් තමා හැම ශුද්ධවර ජූත් අපෝස්තුමාගේ එක පැත්තක මුගුරක් තිබෙනවා. එක සංකේතවත් වෙන්න. ඒ වගේම තමා ශුද්ධවර ජූත් අපෝස්තුමාගේ ඔබ හොඳින් බැලුවොත් වර්ණය කොළ වර්ණය. කොළ වර්ණය කියන්නේ අපි ගොඩාක් වෙලාවට ශුද්ධෝ සභාව තුළ කොළ වර්ණය හඳුන්වනවා. බලාපොරොත්තුවේ සංකේතය. බලාපොරොත්තුවේ සංකේතය. ඒ වගේම ඔබ ශුද්ධර ජූතුමාගේ ඒ ප්‍රතිමාව දිහා හොඳින් බැලුවොත් උන්වහන්සේ පැළඳගෙන ඉන්නවා ලස්සන පෙන්ඩන්ට් එකක්. ඒකේ හොඳින් බැලුවොත් ඒ මුහුණ කාගේද? ඒ මුහුණ ජේසුස් ස්වාමින් වහන්සේගේ මුහුණ රුව තියෙන්නේ. එසේනම් එතනින් ගොඩාක්ම සංකේතවත් වන්නේ උන්වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ඥාති පුද්ගලෙක්, ඥාතිවරයෙක්. ඒ වගේම හොඳින් ඔබ බැලුවොත් ජූත් මුනිතුමාගේ හිස මුදුන තුළ සංකේතවත් වෙනවා ගිනි සිලුවක්. එයින් සංකේතවත් වන්නේ එදා අපෝස්තුතුමන්ලා දේව අම්මත් එක්ක සුදාත්මනන් වහන්සේ ඒ පිළිගැනීම පෙන්තකෝස්ත දිනේ ශුද්ධෝ ජූත් අපෝස්තුතුමා එතන වැඩ සිටියා. එයින් අදහස් වෙන්නේ ඒ ගිනිසිලුවෙන් එයින් අදහස් වෙන්නේ උන්වහන්සේ මුලින්ම ශුද්ධවර ශුද්ධවන්තයන් සමග අපෝස්තුලවරයන් සමග දේව අම්ම සමග මුලින්ම ශුදාත්මයන් වහන්සේ ලැබපු එක. ඉතින් මා පියාදර සහෝදර සහෝදරනි, ඔබ ශුද්ධර ජූත් අපෝස්තුතුමාගේ බලවන්තයේ අත්දැකීම ජීවිතයේ සමහර අවස්ථා කැඩුණු බිදුණු තැන් වේදනාවන් තුළ බලාපොරොත්තු සුන් වෙච්ච අවස්ථාවල අනන්ත අප්‍රමාණ ඔබ ගිහිල්ලා ශුද්ධෝ ජූත් අපෝස්තුතුමාගේ සුරෝම ළඟට ගිහිල්ලා ඔබ ගොඩාක් බාරහාර වෙන්න ඇති. ඒ බාරහාර වීම තුළ ඒ පිහිට ආශිර්වාදය ඔබට ලබා දීලා ති අනන්ත අප්‍රමාණ විදිහට. ඔබ මේ සුරෝම ලස්සනට බලා ගන්න පුළුවන් දේවස්ථානයේ දකුණු පැත්තේ ලස්සනට ලොකු සුරෝමක් තියෙනවා ජූත් අපෝස්තුතුමාගේ ලස්සන සුරෝමක්. ඒ සුරෝම තුළ මං කියව මේ හැම සලකුණක්ම තිබෙනවා. හැම සලකුණක්ම. ඉතින් මා පියාදර සහෝදර සහෝදරිනි, උන්වහන්සේ තමන්ගේ ජීවිතය පරදුවට තියලා ස්වාමින් වහන්සේගේ ඒ පරිවැඩය ඒ සුභාරංචිය ගෙන ගිය ලස්සන ශුද්ධවන්තේ. ඔබගේ මගේ ජීවිතය තුළ අපගේ පිහිට වන්නට බලාපොරොත්තු සුන් වූ තැන බලාපොරොත්තු ගොඩනංවන්නට ශුද්ධෝ ජූත් අපෝස්තුතුමා අප වෙනුවෙන් මැදිහත් වෙනවා. එම නිසා අපි විශේෂයෙන්ම අපගේ ජීවිත ගමන තුළ ප්‍රශ්නයන් වේදනාවන්
බලාපොරොත්තු සුන්වීම් තුළ උන්වහන්සේගේ ඒ බලවන්ත මධ්‍යස්සකම අපගේ ජීවිතය ලැබෙන්න කියලා අපි යාඥා කරමු. ආමෙන්. සකල මැල්ලේ දෙවී සමිධානනී, අප ඔබහන්සේට පුදන මෙම පූපය ඔබහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේයින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේයින්ද, අප සදා ජීවනදායක පූපය බවට පත්වන හේයින්ද ඔබහන්සේ ආශිර්වාද වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. සකල මෛලයේ දෙවී සමිධානනී, අප ඔබහන්සේට පුදන මෙම මිදි රස ඔබහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේයින්ද, මිදිවැලේ පළදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේයින්ද, අප සදා ආත්මික පානේ බවට පත්වන හේයින්ද ඔබහන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. නැගිට සිටින්න සහෝදර සහෝදරියනි, මාගේ සහභාගී ආගේ සර්වදාරි දේපියන් වහන්සේට ප්‍රසන්නන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද, අපගේ තමන් වහන්සේගේ පිරිසුදු ස්වභාවයේ යහපත සඳහාද, ඔබගේ ආස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවී ස්වාමිනී, සාන්ත සීමොන් සහ ජූඩ්යන වහන්සේගේ අපෝසුතුමන් ලබා ඇති සදා මහිමය සිහිකරන අපගේ පැතුම් පිළිගනු මැනව, මේ දිව්‍ය අභිරාසදු කිරීමට අප සුදුස්සං කළ මැනව, මේ කිරි අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුමාගේ සාම අපට ලැබේවා. ආමෙන්. සමිධාන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතුය වන්නේය. පරිශුද්ධ පියාරණි සීලව සදාතන දෙවී ස්වාමිනී, සෑම කල්ලිද සෑම තැන්නේද අප වහන්සේ සුදු පිළිම සැබීම යෝගීත්වය සාධාරණ්‍ය ගැලවීම දායකය සදාතන නිරාණන් වූ වහන්සේ ඔබ බැටළු රැල අත්හැර නොදමන සේක, භාග්‍යවත් අපෝස්තුවරුන් මගින් නොකඩවාය ආරක්ෂා කරන සේක, එසේ ඔබ පුත්‍ර ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ තැනගැනීමට එනේරුන් වශයෙන් ඔබ පත් කළ උතුමන් මගින්ම ඒ පාලනය කරනු ලැබීමට වහන්සේ අභිමත වන සේක, එයින් සුරදූත අගදූතාදී සුර සේනා සමූහයේ නිරන්තර සාදු නාදයට අපගේ ගීත රාවි දෙක් කරමින් ඔබවහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය, අහසත් පොළවත් ඔබවහන්සේගේ මහිමෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ ඕසානා සමිධානන් වහන්සේගේ නාමයෙන් වරිලුතුමාලෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ඨ මණ්ඩලයේ ඕසානා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය, සියලු සුවිශුද්ධතාවල්පත වහන්සේමය. ඒන් වහන්සේගේ ආත්මයන් අහසින් පතිතන පිණිමෙන් මෙම පරුණු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙයින් ආයිද සිටිමු. අප එසේ යදිනුවේ මෙම පරුණු මත උදේසා අප සමිධානන් වන
ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුප්‍රාප්තිර තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිපුදමින් ඒ කඩා සුවකය ශ්‍රාවකයට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මක්නිසාදයත් මේ ඔබ උදෙසා පවරා දෙමින් ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී, මාගේ දෙවිය. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන් රැගෙන නැව තුතිපුදා සුවකය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක්නිසාදයත් මේ අභීනවෝද අනන්තෝද ගිවිස්සුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාස්දා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමී, මාගේ දෙවිය. විශ්වාසය අභිරහස සමිධානනී, ඔබ වහන්සේ නැවත වඩිනොතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එයින් සමිධානනී, උන්වහන්සේගේ මරණද උත්ථානයද ස්මරණය කරමින් ජයදාග පෝපේද ගැලීමදාය කුසලාන්ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබවහන්සේ හමුවේ සිටීම ඔබවහන්සේට තේවා පුද කරන්න සුදුසම් වශයෙන් සැලකීම ගැන අපි ඔබවහන්සේට තුතිපුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගි වන්න අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබනස අයද සිටිමු. සමිධානනී, මුල්ලොවේ පැතිර පවත්නා ඔබවහන්සේගේ සාන්ත ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්වනේරානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිස සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව මෙලොවින් වහන්සේ වෙත කැඳවාගත් ආදීන දිව්‍ය පූජා තුළ සඳහන් කළ සියලු ආත්මයන්ද සිහි කළ මැනව ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රී මරණයට සහභාගී වූවුන් උන්වහන්සේ සමග උත්ථානයේ සහභාගී වීමටද වරම් දුන මැනව උත්ථාන අපේක්ෂාව තුළ සැතපුණු අපගේ ආදර සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනුකුත් සියල්ලන්ද සිහිකර ඔබවහන්සේගේ ශ්‍රීමත මරණයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන් දානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් කන්නේ මරියාවන්ද ඕතුමාන්ගේ පුත සුදපති වූ සුදෝ ජුස්සේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සුදෝජු සේවා සුඳුන්ද සෑම කල්ලීම සදා කාලයේ සිට ඔබහන්සිට ප්‍රසංසාගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුසං කළ මැනව තද ඔවුන්නා සමග ඔබහන්සිට ප්‍රසංසා කිරීමටද ඔබහන්සගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබහන්සගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව අපි ශ්‍රේධනාම දෝත් මුදුන්දී ස්වාමින් වහන්සේ අපගේ උතුම ගෞරවය නමස්කාරය මෙසේ පුද කර සිටිමු. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග
එක්කවඩ වසන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් දහඩමත් වේවා. ගැලීම දාය කන පන්ති ඉපගුණ වී දේවදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වාගේ වඩසෙන් අපගේ පියාණි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා, ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මේ මෙලවේ දේතු වේවා. අපගේ දිනදා භෝජනය අදා ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්ථා වලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව. සමිධානයේ සිලහාපතින් අප මුදා ගන්නා මෙන් අපගේ විචිත කාලයේදී අපට සාමය දෙමින් අපි අවනතවයිද සිටිමු. එඩ වහන්සගේ කරුණාව පිහිට ලැබෙන ඉදුරු පමින් මිදී සිලු කරදරේ සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන ජේසුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. මහසාරයත් රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකේ සාමකෑමතා වදාළ ජේසුස් ස්වාමිනී, ඔබවහන්සේ අපගේ පාපෙන්තකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමයේද සමගියද දානය කළ මැනව ඔබවහන්සේලාට වැඩවසන සේක, රජකම් කරන සේක. ආමේන්. සමිධාන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පෞහරණ දේපැටළු පෝතක යානනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේපැටළු පෝතක යානනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේපැටළු පෝතක යානනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවපැටළු පෝතකයානෝ, මෙන ලොවේ පෞරතනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම
ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝභ වෙමි මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බෝසේ ආශා වෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන් දනගසන්න දෙවේ ස්වාමිනේ වහන්සේගේ ප්‍රසන්නිදානේ ලබාගත් අපි ශුද්ධාත්මයන්න් තුල මෙසේ ආයදිමු භාග්‍යවත් සීවොන් හා ජූත් අපෝසුතුමන් මංගල්‍ය දින අප සිදු කළ මේ යාගයේ මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ස්ථීරව සිටීමට වරම් ලබත්වා මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස්කිත් මහඟුදේ සාම අපට ලැබේවා සමිදාන් වහන්සේ ඔබ සමග වනසේක්වා සියලු බලති දේවමහොත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ සම ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා යන්න සාමේ රැගෙන යන්න දේවයන් වහන්සේට ස්තෝත්‍ර වේවා නැගිට සිටින්න නමෝ මරියනේ පියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී අතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි බලවත් ජේසුස් ආශිර්වාද ලද්දාමයේ සාන්ත මරියනේ දේව මෑණියනි පාපී අපෝදේසා දනුත් අපේ මන්න වේලේ දිත්‍යාඥා කළමනව ආමෙන් ජේසු ශුදෝ ජූත් අදේව සපෝසුතුමිනි අපරිසාය ආඥා කළ මැනව ශුදෝ ජූත් අදේව සපෝසුතුමිනි අපරිසාය ආඥා කළ මැනව ශුදෝ ජූත් අදේව සපෝසුතුමිනි අපරිසාය ආඥා කළ මැනව සිරද නාම සාන්ත කුසෑණමින් අපේ ස්තුරංගේ තපකලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීන්තු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු ජේසු පිහිටයි ජේසු පිහිටයි පාදේ